Right. Today I am going to explain you the lesson which was given to you from that means out of the tute which was given to you in the month of February and March. Tutorial. The name of the tutorial is the Great Lanka. Great Lanka Kena tutorial like meet a kalin. Kodas ශ්‍රීලක ්‍රී ලංකන්් එක ඉ අමතරවසිීගරිය ගැන තිබුණු පිච එකයි.බස පා 2විදයට අපි ගනගත්තා capital Let with exercise කැපිටල්ල කුරුභාවිතා කන අවස්ථා සහ එකඩාදාල අභ්‍යාස සියල්ල මෙ වෙනුහොට වරයි. Today I am startාම්ල්සි challenge සහඉ අමතරව ගට් ලංකා කියන ඩමට අදාල යුනි්‍රිය එකට අදාළ ියතෝරිල්ගේ පේ්ල් පිටුවංක දොළහා පටගන්න යන්නේ ෝස් ම්පෝන් ග්‍රම පටස් වැදගත්ම ග්‍රම කොටස්ගේපයක් පටගන්න යන්නේ රිපීට් මංගේපු දෙනැවද කෙනෝනම් සේම්ීවෝගව feෙරින්ගි මාර්් පෙබ්‍රවාරි අන්තිමේ සහ මාර්තුමුල වාලරදිීපු නිෆසින් චජ අභියෝගයන්ට හුණදීම සහ ගේට් ලංකා ස්ට්‍රේස්ට ශ්‍රී ලංකාව කියන මාතෘකාදක අට දේ තියෙන ටියව් එකයි දෙැගන්න ඕනද ොල වෙන පිටුව ඩිටර්මිනස් කියන්න අප මීට කලින් වාලගේ යුනිට් වන්න කේදි ගෙන ගත්තා මමයි ගැන්නවා ඩිටර්මිනස් කියන්නේ නෞව් එකකට හෙවත් නාම පදයකට කලින් යොදලා. ඒ නාම පදය විස්තර කරන්නේ. නාම පදේ කිසි අම්මු වෙනසක් ඇති කරන්න යොදන පදයක් හෝ පදකහිපයක්. ඩිටර්මිනර්ස් කියල කිය කියල කියන්නේ. නෞන්නේෙහෙකට කලින් යොදලා. නාම පදයකට කලින් යොදලා. ඒ නව එක ඩිස්ක්‍රයිබ් කරන්න. ඒ නාම් පද විස්තර කරන්නන්නේ ඒ නාම් පදේ වෙනසක් ඇති කරන්න යොදන වචන කහිපයකට කියනවා ඩිටර්මිනස් කියලා. ඩිටර්මිනර්ස් කියන්නේ. නව එකකට හෝ නාම පදයකට කලින් යොදලා ඒ නාම පදේ කිසි අම්මු වෙනසක් ඇතිකිරීම සඳහා යොදන පදවරගේටකෑනේ ඩිටර්මෙනස් කියලා. එතකොට බලන්න ට වට් එක මෙෙන මෙහෙම තියෙනවා. ඩිටර්මෙනස් වර්ගහයක් ඕලට දාල තියනනාෝමුලින් අපි වර්ගහය බලමු ඉට පස වං එක එක පැදිලි කරන්නම්. First one Artcles Secondrationtermin third. Possessive determiners. Next one. Numbers. Fifth one. Question words. Sixth one. Quantifiers. Quantifying determiners. Kiwa thari. Quantifiers. thari. I'll repeat. Articles. Demonstrative determiners. Possessive, det possessive determiners. Possessive adjectives. They Numbers. Question words. නම් කොන්ටයින් ට පනල් ස්න් පාඩමම් බෝඩ්ඩක භාවිතා කලා පගන්න කලින් අවසාන වවටමහෙම කියන්න ඩිටර්මනස් සමහරු මේක ඩිටර්මයිනස් කියෙලත් කියන ිමකන් ටමස් ඩටමනස් කියෙනනවර්ගහයක් තියෙනෝආටිකල් ඩමස්ව ිටමස් පොසවක්ටවස් නැතම් පොසසිව ඩටමනස් කිවහරි නම්බස් වස්න්වර් දර. ඩිටර්මනස් කියල කියන්නේ ඩිටර්මනස් කියල කියන්නේ නෞන් එකකට හෙවත් නාම පදයකට කලින්යො දලා නෞ එකට හෙවත් නාම පදයකට කලින්යොදලා. ඒ නෞුන් එක ඩිස්ක්‍රරයිප් කරන්නේ නාමේ විස්තර කරන්න හෝ ඒ නාමේ කිසි අම්මුූ වෙනසක් ඇතිකෙරීමම සඳහා. අර්ථෙහි කිසි අම්මූ වෙනසක් ඇතිකරීම සඳ හායෝදන. පද වර්ගයක් එවටකැන් ඩිටමිනස් කියලා. ක ඩිටමිනස් වර්ගහයක් ගැනவாලට කියේවෙනෝ. පළවෙනි වර්ගයට කන්නේ ஆටකස් කියලා. පළවෙනි වර්ගයට කියන්නේ ஆටිකස් කියලා. පළවෙනි වර්ග ஆික දෙවැනි වර්ගවිளටදීල තියනෝ. ්‍රව ිටමනස් ම යුනිට වන්නේ ෙදීත් කියල න්නා. ඩස්්‍ර ඩිටමනස්. තුන්වැනි වර්ගගේ තියන්නේ පොසිසිව ඩිට එමනැතං පොසසිව ව කියලත් කියනෝ පොසිසිව ිමස් එමනතං පොසසිව ජෙක්ටවස් කියලත් කියනට පොසසිව ිටමනස් ඉට පස්සේ දරුවයි කැන ගන්න තියෙන්නේ නම්බස් ඉලක්කම් හෙවත් අංක ලඩ පස් වෙනනික විදිර අපිගණ ගන්න තියනවා ස් එක කලින්ම් පාඩ මේ ආවනේ මේ පාඩමේද අලු දෙම මේ ගෙන ගන්න දෙයක් වස්ටන් වර් කියන්නේ ප්‍රශ්න වචචන කියනේවා අන්තිමේක කොන්ටිෆස් කොටිෆයින් ඩිටර්මනස් කිවත් කොන්ටිෆයස් කිවත් ඒ දෙකම එකයි. 1ල ව ආ එක එක මංවාලට පැහැදිලි කරන්නම් මොනවද මේ ඩිටර්මිනස් වර්ගහය කියලා. ඩිටර්මිනස් වර්ගහයයි. articles demonstrative determiners possessive adjectives or possessive determiners numbers question words quantifiers i'll repeat mamanevata keyword articles demonstrative determiners possessive determiners possessive adjectives kiwa දෙකම එකයි. Numberම්බවස්ර් නම්යි ර් ෙ ෆනල් ස්ප්‍රනේෂන් මේ අවසාන්න පැහැදිලි රීම. of 6 kinds. ිර්මර් කියනවා වර්ගහයයි. ි of 6. ිර්මනර් කියන වර්ගහයයි.ෆස්වන් පලවෙනි වර්ග දරුවෝආටි. ලවෙනි වර්ගයට ගැන ආටිකස් කියලා. Second දෙවනි වර්ගයම Cretermin මමනවතකිවත් Cre determine. Thirdයි තුන්වෙනි වර්ගය පොස ඕ කියැන හෝ කියන එක පස ප පසtermin. ත්ම් පොසසිව හරවනිියනබ ලක්කම් අකස්න් වර් ප්‍රශ්න වචන කිෆ නැන්ොන්ට ිකල් කියනවාි කලින් ඉගනගත්තා කලින්තු වන ටෙස්් වලඩක් කාල උත්තරලිවාආටිකල්ස් වර්ග තුනයිතියෙන්නේද ආර්ිල් කියලා හඳුන්වන මෙතැන්දී ඇන්ද කියනවච්චන තුන. ඩමෝස්ක ිටමනස් හතරයිතියෙන්නේ කැන පෙන්වා දීම සඳහා භාවිතා කරන වච්චන ස් දදෝ දිස් මේ දස් මේවා ද් අර දෝස් අරවා දිස් මේ දස් මේවා ද් අර දෝස් අරවා.ස් දීස් කට ස්්‍ර මි කියනේ ට හතරයි අයිති වෙන්නෙ දරුවෝ This මේද මේවාද අරදෝ අරවා. ඔයි වගේ ඩිමස්්‍රේ ඩිටර්මිනස් හතරක් තියනො මලි්ුවොත් T. ද දෝස් කියලා ඩිමස්ට්‍රේටව් ඩිටමිනස් වර්ග හතරකට බෙදෙන. එන්නට පොසිසිව ඇජෙක්ටවස් මේ එකත් කලින් ගැන්නවා නැවත මතක් කරගමු පොසිව ජෙක්ටවත් පොස්සිව් ඩිටර්මිනස් කියන්නෙ දරුව සිංහලෙන්න්නම් අයිතිය හැඟවීම සඳහා අයිතිය හැඟවීම සඳහා යොදන ඩිටර්මිනස් කියනවා මෙ අටක් තියෙනවා මතකද බලන් මයි මගේ අ අපේ යුව ඔයාගේ යුව ඔයාලගේ හිස් ඔහුගේ හ ඇයගේ උගේදය ඔවුන්ගේ. ප determineව අටක්තියනො මයි අව යුව යුවහිහස්දය. මයි අව යුව යුවහස් දය කියලා ටක් තිය. ඒනඟට දරුවා Number Numberබස් කියන්නේ ඉලක්කාම් අනේ දරුවෝ 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්ට වෙන්න පුළුවන් 50 වෙන්න පුළුවන් 100ඩ න්න පුළුවන් මිලියන් වෙන්න පුුවන් සංඛ්‍යයාාත්මක වශයෙන්. ඉලක්කාම් විදියට අපි හඳුන්වන ඕන මේ එකක් නම්බර්ස් කියල හඳුන් වනෝ කිසි අවුලක් නෑ ඕන කැ ොඩේ එක බොහොම පැදිලිව තේරෙනවා. words. ව කියන්න ප්‍රශ්න වචන. ප්‍රශ්න වචන විදියටට අපි දන්නෝ Wෝ. ව මෙන්න මේ වගේ ප්‍රශ්න වචන වලට ඉංගලිස්් වලින් කියන්න දරවා කස්ටන් වර්ඩස් හෙවත් ප්‍රශ්න වචන. හහවවෙන් වවිච් ඔයගේ පදවලට කියැන කක්වස්න් ව කියලලා. අන්ති මේක කොන්ටිෆයස් කොන්ටිෆයස් කියලක කියන්නේ කොන්ටිෆයස් කියලක කියන්නේ ප්‍රමාණයහඟ වන පද. ප්‍රමාණයහඟ වන පද කියන්නේ MMANYCH muchSOME some මෙන මේ වගේ ප්‍රමාණය කොච්චරද කියන එක. ප්‍රමාණය හඟ වන පදවලට කියන්නේ. ConටFI කියලා.ල් රිපට මන්ගේේ පුටි කනවද දෙතුන්ම් පාරක් පැහැදිලි කරන්නම්. Today Our lessonson is Determiners. as I told you earlier, some people, some students, some teachers. call this pronounce this as determiners determiners or oh determiners determiners articles demonstrative determiners possessive adjectives or possessive determiners numbers question words and quantifiers or quantifying determiners again ිටමනස් කියන්නේ නාමයකට කලින් යොදලා ඒ නාමේ කිසියම් වෙනසක් ඇතිකිරීම සඳහා යොධන පදවර්ගයක්. ඒ ඩිටර්මිනස් වර්ගහයක් තියෙනවා. Artටික Cretermin පොසජව කියන එකම තමයි පොසෙසිව ටමස් කියන්නේත් Number question wordsifier.ට මම ආයෙත් දෙපාරක් එතර තෝරන්නකෝ. ිම වර්ගහයයිආි ඩමස් පොජක් කිවත් පොස් ඩිර්මනස් කිවත් දෙකමෙකයි නස් වර්ොටifierර් එතනින් දරුවෝආටිල් තුනයි තියෙන්නේි තුනයි ඩිමස්ට ඩිටර්මන හතරයි තියෙන්නේ ළඟතියන එක දෙයක් නන්ස් ළඟතියන දේවල් ගොඩක් නන්දස් දුරතියන එක දෙයක් නන්ද දුරතියන දේවල් ගොඩක් නන්දෝ ළඟතියන එක දෙයක් නන්ස් ළඟතියන දේවල් ගොඩක් නන්දස් දුරතියන එක දෙයක් නන්ද දේවල් ගොඩක් නන්දෝ දෝස් කියලා ඩිමන්ස්ක්‍රටව ඩිටමිනස් වර්ග හතරකට බෙදනවා පොසිසිව ඇජෙක්ටවස් හෙවත් පොසිසිව් ඩිටර්මිනස් අටයි තියෙන්නේ මයි මගේ අව අපේ යුව ඔයාගේ ඊළඟ යුව ඔයා ලගේ හිස් ඔහුගේ හ ඇයගේ ඉටස් උගේ දෙය ඔවුන්ගේ මයි මගේ අව අපේ යුව ඔයාගේ යුව ඔයාලගේ හිස් ඔහුගේ හ ඇයගේ ඉස් උගේ දය ඔවුන්ගේ කියලා පොසසි වජෙක්ටවස් හෙවත් පොසසිව් ිටර්මිනස් වර්ග ටක්තියනෝකොටස් අටක් තියෙනවා. නම්බ ස්කිවාම් හරිමලේසි ලක්කම්, 2,3, 1050, 70,,1 මිලියන් ප්‍රමාණය හඟවන ගාන පෙන්මන ඕනම ගානක් ඉලක්කමක්. හඳන්ුනො වරසි කවස්ටන් වර්ඩස් කියන්නේ හ කවුද වෙන් කවදද විච්කෝකද වයා කොහේද හව් කොහොමද ඔය වගේ ප්‍රශ්නහන්න භාවිතා කරන්න වචනවලට කියෑනෙ ක්වස්චන් වර්ඩ කියලා කොන්ටිෆයින් ඩිටර්මිනස් එහෙම නැත්නම් කොන්ටිෆයස් කියලා කියන්නේ ලිටල් ටිකක් සම් ටිකක්මනි ගොඩක් මච් ගොඩක් ලොට් ගොඩක් ඔන්නොයි වගේ ප්‍රමාණය හ ගවන පදවලට කියන්නේ කටිෆයස් කියලා. අපි අම්දන්ෆස්ක්වි පලවෙනි අභ්‍යාසය කරන්න. exercise පලවෙ අ්‍යාසය. Au නෝටකක් දෙන්නමං අපි බලම එක්සයිස් වන්න එක මොකක්ද කරන්න තියන කියලා. ෆින්දල. ෆිින්ද බ්ලක් කියන්නේෙ හිස්තැම් පුරවන්න. ිින්ද ්ලක්ස් කියන හිස්තැම්පුරවන්න යසිංකයන්නේ භාවිතා කරමින් ෆිලින්ද බ්ලෑක්ස් කියන හිස්තැම්පුරුවන්න යසිංයන්නේ භාවිතා කරමින් ON හරිඇන් හරි භාවිතා කල්ලා හිස්තැම්පුරුවන්න තියන්නේ. ෆිලින්ද බ්ලෑක්ස් කියන හිස්තැම්පරවන්න යසිං භාවිතා කරමින් ඕN. ඒහරිඇන්හරි භාවිතා කල්ලා හිස්තැම්පුරුවන්න තියන්නේ. නි වන්නේහේදිත් මංවාලට මේ පාඩම පැහැදිලි කරා අප නැති ඉන්නෝනම් අමතකා ඉන්නෝනම් නැවත මතක් කිරීම කරන්නම් වෙලාවගියත් අවශ්‍යද අවශ්‍ය විදියට අරගෙන ස්රහටයන්න ඕන නිසා දරුව මේ ඉංග්‍රීසි හෝඩියදී ඒකිව්වට ආටිකල්ස් කියන පාඩමේදි මේ ඉංග්‍රීසි හෝඩියේද මේ ඒවුනාට මේ ආටිකල්ස් කියන පාඩමේද ශබ්ද කරන්න ඒ කියලා සහ ඇන් මේ දෙකම යොගන්නේ මොනව හරි එක දෙයක් ගැන කියනකොට පොත්තක් පෑනක් අලියෙක් දොඩම් ගෙඩියක් රියාන තුරක් අන්නේ වගේ එකක් ගැන කියනවට ඒ හරි ඇන් හරි යොදනෝ එකක් ගැන කියනකොට ඒ හරි ඇන් හරි යොදනෝ මොනවහරි නාමයකට කලින්. මොනවහරි නාමයකට කලින්. AN යොදන්න නම් මොනෝහරි නාමයකට කලින් AN යොදන්න නම් ගොඩක් කට්ටිය පොඩි කාලි ං ඉගැගැන තියෙන්නේ වවල්ල හෙකින් පටන්ගන්න ඕන කියලා. මං කලිනුක් කියල දුන්නා වවල්ල එකකින් පටන්ගත් අද නෙද්ද කියන කදාල නෑ. වවල්හකින් පටන්ගත් අද නෙද්ද කියන කදාල නේ. සන්් එකක් ස්වර ශබ් දෙයක් තිබීම තමයි වැදගත්න වෙන්නේ ව සවුන්් එක තමයි වැදගත් වෙන්නේ ඇන් කියන එක දාන්න නම් ව සවන්්ස් විදියට මං කියල දුන්න ඒ අෝු. AE.IෝUු කියන්නේ වවල්ස් වනාට AE.IෝU කියන වවල්ස් ුනාට මේවා වවල්ස් ස්වර. මේ වවල්ස් වලින් නිකත්වෙන ශබ්ද. මේ ස්වරාකුරු පහෙන් පිටවෙන ශබ්දවලට කියන්නේ. මේ අකරුපහට කියන්නේ වවල්ස් කියලනේ. මේ අකුරුපාට කියන වවල්ස් කියලා. AE.Iෝ.Uූ කියන වවල්ස්. මේ අකුරු පහෙම් පිටවෙන මෙන්න මේ EUAO කියන ශබ්ද වලට කියන්නේ වවල් සවන්ස් කියලා. වවල් සවන්ස් පටලවා ගන්නෙ පාදරුවෝ. වවල්ස් නම් පහයි තියෙන්නේ. වවල්ස් පහතමයි AEIෝU.ඒ වවල්ස් වලින් පිටවෙන ශබ්ද. A AEෝU වලින් පිටවෙන ශබ්ද. එහමන එතාම් වවල් සවන්ස් ස්වර ශබ්ද දොළ හක්තියනවා. ස්ර ශබ්ද ගොලහ තමයි Eෝ පැහැදිලිකරොත් මෙන මෙහෙමයි. දෙැන් A ශබ්ද කරන්නේ ඇ කියලා A එතකොට මෙතන ඒ අහුරෙන් පිටවුණු ශබ්දය තමයි ඇ ඇ යන්න වල් සවන්්ඩ එකක් එනෝ ඇ කියන්නේ වවල් සවන්් එකක්. ඒනි ඇන් කූම්ඹියක් කූම්බියෙක් නං N කූම්බියෙක් නං N ඔරේච් කියන්න දොඩම් ගෙඩිය ඔරෙන්ච් කියන්න දොඩම් ගෙඩිය ඕ අකරෙන් පිටවෙච්ච ශබ්දේ තමයි ඕ ඕ කියන්න වවල් සෞුන්ඩ එකක් ඕ කියන්න වවල් සෞුන්ඩ එකක් වවල් සෞුන්්ඩ එකක් තියන්නේෙ සා දොඩම් ගෙඩියක් කියනවට ඔරේච් කියනෝ නමුත් දරුවා මේක බලන්න මෙතෙදි බලන්න ල ස්කෝල ඇඳැන් යනෑ ඇඳම යුනිෆෝර්ම් කියල හඳුන්න නො. යුනිෆෝර්ම් නිල ඇඳුම යුනිෆෝර්ම් කියන්නේ ය එක වවල් එකක්. යුනිෆෝර්ම් කියනක ය අකුර වවල් එකක්. යුනිෆෝර්ම් කියෙනගේ යු අකුර වවල් එකක්. නමුත් වවල්ලයකින් පටන්ගත්තට බලන්න ශබ්දය.ආආEUඒ යුය කියල ශබ් දෙයක් නෑ. වවල් එකකින් පටන්ගත්තට. වචනය වවල්ලෙකින් පඩගත්තට වවල් සෞුන්ඩ එකක් පිටවෙන්නේ. මේ යුුවකින් මේ ශබ්ද දොළෙෙන් එකක්කත් පිටවෙන්නේ. අන්න එහෙනම් පැදිලි කරගන්නෝ වවල්ලෙහෙකින් පඩගත්තට වවල්ලෙකින් පඩගත්තට ස්වරාකුරකින් පඩගත්තට ස්වරාකුරකින් පඩගත්තට ස්වර ශබ්දයක් නැත්නම්. වවල්ලෙහෙකින් පඩගත්තත් වවල් සෞන්ඩ එකක් නැත්නම්. අපිට ඇන් කියනවචනය දාන්න බෑ. වවල් එකකින් පටන් ගත්තත්තෙක ඇ නෙතත්තකයි. වවල් සෞුන්්ඩ එකක් තියන උනන් ඇන්ඩාන්න පුළුවන්. අපිට යූ කියන්න වවල් සෞන්ඩ් එකක් නොවන නිසා ඇන් දාන්න බෑ අපි මේ කරදාන්නේ ඒ යුනිෆෝම් කියලා. ඒ යුනිෆෝර්ම්. ඒ වගේම තමයි යාල ඔලෙවල් කල් ඉඩ පස් ේලවල් කල්ලා හොඳ රිසාර්් දෙදමට පස්සේ වාල යන්න නො යුනිවර්සිට විශ්වවිද්‍යාලයට යනිවර්සිට විශ්වවිද්‍යාලය. ලන්න දරවා යුනිවර්සිටි කියනගේ යු එක වවල් එකක් තමයි. ය එක වවල් එකක් තමයි එනමුත් මේකින් පිටවෙන ශබ්දය ය වවල් සවන්ඩ් එකක් නෑ. වවල්ලහකින් පටන්ගත්ට වවල් සවුන්ඩ එකක් නෑ. වවල්ලහකින් පටන්ගත්ගට වවල් සෞුන්ඩ් එකක් නෑ. ඒක නිසා ඇන්නිවර්සිටි කියන්න බෑ යුනිවර්සි. ඒවගේම තමයි දරුවා තවත් උදාහරණයක් ගත්තොත් මෙන්න මේක බලන්න? ල්පනාවෙන් හංඉන්න වුවමනාවෙන් බලංඉන්න වැඩවරදින්න ප්‍රමාණය ගොඩක් අඩුවේ හෙමුණොත් දැන් අපි පැයට කියන්නේ අව කියලා පැය අව එෝවාව මේ වච්චන ඉංග්‍රීසි භාෂාව හැදිල තියෙන්නේ පැයට කියන්න අව හොඳට බලනදරු අව කියන එකේ එච්චකුරෙන් පටන්ගන්නෝ එච් කියන්න වවල් එකක් නෙවෙයි එෝවා ශබ්ද කරන්න අව කියලා වවල්ලෙහකින් පටන්ගෙන නැතිවනාට මේකින් පිටවෙන්නේ වවල් සෞන්ඩ එකක්. ආ කියන්නේ වවල් සෞන්ඩ එකක්. ආ කියන්න වවල් සෞුන්ඩ එකක්. ආ කියන්න වවල් සෞුන්්ඩ එකක් මේක ශබ්ද කරන්නේ අව. එච්චකුර වවල් එකක් නොවන බැව හැබෑව. එච්චක්කුර වවල් එකක් නෙවෙයි. එච්චක්කුර වවල් එකක් නෙවෙයි. නමුත් මේ වචනය ශබ්ද කනකොට අව කියලා ශබ්දවෙන්නේ හවර්නෙවෙේ හවර්නෙවෙේ අව. වවල්හකින් පටගත්ත නැතිවුුණාට වවල් සෞුන්ඩ එකක් තියනෝ. වවල් සවන්ඩ එකක් තියනෝනම් පැයක් කියල කියන්න ඕන්නාම යොදන්නේ ඇන් අව ඇන් අව. බොහම පැහැදිලි හෙනන්දරුව වවල් එකකින් පටගත්ත පලියට වචනයකට කලින් ඇන්දාන්නේ වවල් සෞුන්ඩ එකක් ඕන කියන එක දැන් අපි ගෙනගත්තා. එනම් වවල් සෞුන්ඩ එකක් නැති කවන්ටබල් ගණන් කරන්න පුළුවන් ඒක වචනනාම් පදසමඟ යදානෝ. එතන් දෙම කලින්ක ුවවවිදියට බවල් සෞන්ඩ ත්තිය නොන්දන්න ඇ එතකොට මේකත් බලන්නක අපිට ගොඩක් අමාරුවක්යෙම වුණහම අපිවදානෝ එම්රයි ස්කෑන් කට එරයි ස්කෑනය කියන්නේ එරයි ස්කෑන යන්ත්‍රය එර කෑන කියනරයි ස්කෑනය යන්ත්‍රය එතකොට එර ස්කෑන යන්ත්‍රයක් කියනකොට ර ස්කෑනදර ස්කෑනද මේක එම්මකට වවල් එකක් නෙදයි එම්මක වවල් එකක් නෙවෙේ නමුත් මේකෙන් පිට වෙන්නේ එමාරයි කියනකොට ඒ කියන වවල් සෞුන්ඩ එක ඒ කියන්නේ වවල් සවුන්ඩ් එකක් ඒ කියන්න වවල් සවන්ඩ එකක් එහනම් වවල්ලකින් පටන්ගත්ත නැ තිවනාටකමක් නෑ වවල් සවුන්ඩ එකක් ස්වර ශප් දෙයක් වවල් සවුන්් එකක් ස්වර ශප්දයක් තීර නිසාපි මේකරදානේ N එරයිස් කෑන. කෑන යන්ත්‍රයක්ඇන් හේතුව ඒ කියන්නේ වවල් සෞන්ඩ් එකක් නිසා එනන් දෙෙන් වාල පැහැදිලි කරගත්තා සහඇන් දාන්නනං කළ යුතු සිදු කළ යුතු තිබිය යුතු සසා නොත බිය යුතු දේවල් පොඩි නෝට් එකක් එසලියගම ඉට පස්ස ඇක්ටිවිියක කරමමු වාලා ඔය එක් සයිස් වන් කියනකට උඩින් පාට පෑනක් රතුපෑයනක් වගේ නම්ඩා හොඳ මේ ස්පෙෂල් නෝට්න යි ඉලක්මටයි කොටිෆ කියන කොිෆ කියන මාතෘකාවි ඉලක්කමට යාටි ඒයි ලක්කමට යාටි එක්යිවල් උඩින්ලියයන්න පේලි පහක් පිතරයාාව පොඩි අක්රලියම ඉතරහට තරුවත්දන්න කිසියම් වචනයකට පෙර කිසියම් වචනයකට පෙරසිපල් ඒුරලියන් කිසියම් වචනයකට පෙර හෝෝ uh, දියකක්ෙන්නේ uh, uh, -e -e uh, -e ෝ යෙදීමට නම් කිසියම් නාමයකට පෙර කිසියම් වචනයකට පෙර හෝඇ යෙදීමට නම් අදාල නාමය, අපි මේ ඒහරි ඇන්හරි දාන්න හදන නාමය අදාළ නාමය විදින් ඉන්වර්ඩ්ක මස් ඉන්වඩ්ක මස් තිරලියන්න අදාළ නාමය ගණන් කළ හැකේ කියන්නේ එකයි දෙකයි තුනයි කෙලා ගන කරන්න පුුව වන්න ඉගලි ලින් න කුන්ටබල් වු් කියල එමනැත්නම් හවන්ට බල්ස් කෙල කියනො ගනන් කරන්න පුලුවන්වෙන්න ඕන අ වෝට වතුරමිල් කිරී වත් එක ඒඇඩන්නේ. න් කරන්න බැරිේවත් එක ඒවත් ඇන්වත්දාන්න බෑදරුවෝ අදාළ නාමය ගණන් කළ හැකි කමා ඒක වච්චන නාමයක් ගණන් කළ හැකි ඒක වචන කියලා ඉන්වඩට්කමමාස් වහන්න ගණන් කළ හැකි ඒක වචචන නාමයක් විය යුතුය ගණන් කළ හැකි ඒක වචන නාමයක් විය යුත්තුය ගණන් කළ හැකි, ඒ වචචනනාමයක් වියයතුය එතනයිරවදාන තங்கிට පල பேලි தරවදාලන්න N எදීමන A எදීමන A எදීමන අදාල වචනය අදාළ වච්චනය ඒ අකුරුටිකල යාග යන මංක යන්න අදාළ වචනය ඒ සිම්පලකුරල්ලියන් ඒ EE U අදාළ ව්චනය EEOU යන අකුරුවලින් AEෝU යන. අකරුවලින් ඇරඹීම පමණක් වැදගත් නොවේ. AEIෝයු යන අකුරුවලින් ඇරඹීම පමණක් වැදගත් නොවේ. අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ, Aஐயோயோலிින් படங்கத்த பலிியට எந்த. අවශ්‍යவන්නේ அதால වச்சனே முலா குரேன் அதால වச்சனே முலா குறேன். අ්‍යවන්නේ அදාல වச்சனே முலா குறன் இவடெட் மாத்துல மம்மைக்க அக்கு குடுட்டுகள் அமா கு இவ்வட பச இன்வடெட் மாஸ் கிளஸ் න්න. அதால වச்சனே முலா குரேன் சில ஆ ஆ. ලෝසිවන්ක මස් අයිත් බලන්න අදාළ වචනය මුලාකරෙන් ඒඒආ යන ශබ්දවලින් නෙකක් හෝ නිකුත්වීමයි යන ශබ්දවලින් න එකක් හෝ නිකුත්වීමයි ගැන දෙම්මල යන්නෙපා මංන්තිමක්ටිවිටක් කරාට පස්සේ දෙන්නම් බදල ක් ුත්වීමයි. දැ දරුව න්න ෝ එකොස් වැනි වාකයේයටට එකොස්නි ප්‍රශ්නයටඩ යන්න දරුවදදාලයන්න නිවාක්කගෙන් යනදන්න. එකොලොස්වෙනි ඔය ක්ිිය එකොස් වෙනියක අටඩයන් තරුවවදදාාලි යන්න. සෙසු ඒකවචන නාම පද සමඟ ඇන්දාන හැටි කියල දුන්නනේ. සෙසු ඒකවචන නාම පද සමඟ සෙස්සු ඒකවචන නාම පද සමඟ, සිපල් ඒකුරයි ඩට්ක මසතුළියන්න සෙස්සු ඒ අවචන නාම් පද සමඟ යොදයි දෙෙන අභ්‍යාසිරන් ෆිලින්ද බ්ලන්ස් කියන්න හිස්තැම් පුරවන්නසි ඒහරිඇන් හරි දාලා ෝ කැපිටලයිසේෂන් ඔන්න පුතෝ වැදගත්දයක් අපි හිතන්න ඇති දැනක් ලකුණු භාගෙත් විවාාදිී වටිනෝ සෙල්ලං කරන්න අපරාධයක් පස්ස දුක් වෙන්න වෙයි හරිදේ හරිවිදිනම කරොත් තමන් ගොඩ පේටෂන්ෝ කැපිටලයිසේෂන් කියන්නේ කැපිටල් අකුරු භාවිතය ගැන සැලකිිමක් වන්න ඒක කියන්න දරුව මේ වගේ ඇක්ටිවිට එකක් කරන්න දීලා හිස්තන තියන්නේ බ්ලෑන්ක් එක තියෙන්නේ මුලනං බ්ලෑන්ක් එක හිස්තන තියෙන්නේ වාක්‍ය මුලනං අනිවාරයම ඒලිව්වත් ඇන්ල්වත් මුලාකුර කැපිටල් විය යුතුමයි මේ වගේ එක්ටවිට එකක් කරන්න දුන්නට පස්සේ බ්ලන්ක් එක හිස්තන තියෙන්න්නේ වාක්‍ය මුලනං. අනිවායම අකුරු දෙකයි කියල කතානේ කැපිටල්ලකුටින් පටන්ගන්න ඕන. මත් එකම කරගනයක්බල School දැන් දරුව ආයිත් බලනකොට තමන්ට පුළුවන් වෙන්න පැයි ය කියන අකුරයටටින් ඉරිගහ ගන්න යුනිෆෝර්ම්වල යු අකුරයටටි ඉරිගහලා උඩින් ශබ් දෙලියන්න ය කියලා උඩින් ශබ් දෙලියන්න මෙම යු කියලා සිංහලල්ලියන්න යු යවාකුර අන්්ඩලයින් කර උඩින් හරියටටින් හරි යු කියල ලිවා දැන් ඔහහි දරුවන්ට තේරෙන්නෝන යුනිෆෝර්ම් කියන එක යුනිෆෝම් කියන එක යු අකුර වවල් එකක් තමයි නිෆෝර්ම් කියනගේ ය අකුර වවල් එකක් තමයි යුනිෆෝර්ම් කියනගේ යු අකර වවල් එකක් තමයි නමුත් වවල් සවන්ඩ එකක් නෑනේ ඒක නිසා ඇන්ගන්න බෑ උත්තරේ අන්න පුදව සැකිනිිමක්තිෙන්නට දැන හැබැයි කැපිටල්ලඒ අකුරලියන් කැපිටල් ඒ සකන්නියි දකුණු පත්තටයන්නේ එකක් අඩ එකක් නෙේ දක්ුණු පැත්ත ආයු ගොයිවෙ අන්නලයින් කරන්න Hෝ H වල එ අක රඩලයින් කරන්න H ව H අකු රන්ඩලයින් කරලා ඕක ශබ්ද වෙන්න අව කියලා අයන්න ලියන් H අකර ඩ අන්නහෙනන් දරුව වවල්ලහකින් පටංගත්ත නැතිවුණට වවල්ලකින් පටගත්ත නැති වුණාට කියන්න වවල් සෞන් එකක් වවල්ලහින් පටංගත්ත නැතිවුුණාට අව කියන එක ආ කියන වවල සෞන්ඩ එකක් එ සෞතර N N. වලඕහ ඕෝල්ඩ කියනගේ ඕය අ්ඩලයින් ක උඩිින් ඕ කියල ශබ්දෙලිව සිංහලෙන් ඕවෙ ඕය කන්්ඩලයින් කරා උඩින් ඕ කිය ශබ්දෙලිව සිංහලෙන් උත්තරේක්වගෝක්්‍රාපෙන් ආළඟ වැඩිපුර පෑ නක් තියෙනවද ක්්‍රල E අන්ලයින් කරන්නක්ලඊ අන්ඩලයින් කරලා උඩින් ඒ කියල ශබ්දලියන් ඒ උත්තරේ Nක් got Number five. He බලක් Fol අතන ක්ම්පිල්ෙන උදාහරණයනවේ ආදර්ශය ඔහු අනුගමනය කරන්න සුදුසු ආදර්ශමත් චරිතයක් කියනකයි ඔ කියන්න එක්ම්පල් ආදර්්ටය එක්සම්පිල් වල ඊන්ඩලයින් කරා යන්න ලියන් එක්ම්ටල් වල ඊ අන්ඩලයින් කර උඩි යන්න වවල් හකින් පටන්ගන්නෝ වගේම වවල් සවන්ඩ් එකක් තියනවා එක නිසාඇන්ක්ම් IගD හරි ලේසි නව් කියන එක එන්න එක වවල් හෙකුත් නෙවෙයි නීකයන්නේ වවල් සවුන්්ඩ හෙකුත් නෙවෙයි නිසාD Number seven. ආු ඉගි් ටච ඉගලිස්්ල අන්ඩලයින් කරන්න දරුවෝ ඉංලිෂ්ල අන්ඩලයින් කරා ඊ අකුරට උඩින් සිංහලෙන් ඊ කියලලිව්වා. වවල්ලකින් පටන්ගන්නෝ වගේම වවල් සෞන්්ඩෙකුත් තියනවා බයනැත්තුව ඇන්ඩන්න පුළුවන් AN ඒත් අටවෙෙනක ප්‍රවේශමෙන් හිස්තන තියෙන වාකෙමුල එකනිසා මොකක්කාවත් කැපිටල් වෙන්න ඕන මුලක්කර. ිල්. අපේ ගෙට යාබදව කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් තියෙනවා. බ්ලන් ෆක්ටරිස් බිිල්්නෙව හ හොඳරම් පහැදලි වවල්ලකුත් නැ වවල් සෞන්ඩ්යෙකුත්නෑ එක නිසා කැපිටල් ඒ අකුරදාන්න කැපිටල් ඒ වාක්්‍යමුලනේ. Number 9 කළම්බුස් බිගසිට ලෙසිී අකුර වවල් යෙකුත්නවේ වවල් සෞුන්් එකක් ප ඇත්ත පලාදගත්නෑ. බිගසි කොළඹ විශාලන කරයක් න දේ බොට හැටෝබදේ දේ බෝඩ් ඔවුන් මිලදී ගත්තා හැ පුේ ඔත්තන හැට් කියන එක එච්චක ශබ්ද වෙනෝ අ අව වගේවෙ එච්චක ශබ්ද වෙන හැට් නමුත් පොවල් සවන්් එකක් නෙවෙයි එක නිසා දේබෝ හැටෝබද ලා අයිලඉ කෝල්ඩ් තර මම ජීවත් වෙන මාතර නම්මූනරයක ටටව ස්වන් ඉස් දෙයා යුනිවර්සිිටිනිය යහස් යනිවර්සිටියගේ යුන්ඩලයින් කරා යුනිවර්සිටියයගේ යුන්ඩලයින් කරා උඩින් ශබ්දෙලිව්ව ය කියලා යුනිවර්සිටිකනගේ ය අන්ඩලයින් කරා උඩින් යු කියන ශබ්දලි්වා වවල්කින් බඩගත්තට වවල් සවන්් එකක් නෑ ඒගනිසා යනිවර්සි. Of usage of සහයන් භාවිතා කන්න විදිතම ගෙන ගනිවර කරේනො fromමීට පස්ස මේ පාඩමෙන්වැෙනම කුත් පාඩක් ආතෙන් ඔචර.